ඉන්දියාවේ ජයලලිතා ජයරාම් එම් කරුණානිධි වගේ සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ධ නළු නිළියන්ගේ අඩිපාලමෙම යමින් ඉන්දියාවේ දේශපාලනයට පිවිසුණු චරිතයක් තමයි අපි හැමෝම දන්න සුප්‍රසිද්ධ නළු විජේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විජේ ගැන. ඔයාලා අහලා නැති අමුතු කරුණු හයක් ගැන. වෙනද වගේම අදත් ආරාධනා කරනවා රැඳී සිටින්න වීඩියෝ එකේ අවසානයේ තෙක්. වීඩියෝ එකට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SL Idea Sri Lanka වේ අංකයේ YouTube නාලිකාව. අංකයක විජේ කියේ ළමා කාලය මොන විදිහටද ගෙවෙන්නේ? 1974 වර්ෂයේ ජූනි 22 වෙනිදා ඉන්දියාවේ මදුරාසිවල විජේගේ ප්‍රසිද්ධියත් එක්කම අපි විජේ කියලා කිව්වට විජේගේ සම්පූර්ණ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. ඔහුගේ මව සහ පියා වෙන්නේ පිළිවෙලින් ශෝභා චන්ද්‍රසේකර් සහ එස්.ඒ. චන්ද්‍රසේකර්. විජේගේ පියා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන අතර මව චිත්‍රපට පසුබිම් ගායිකාවක් වගේම කර්ණාටක ගායන ශිල්පිනියක්. මදුරාසිවල ඉපදුනත් මොහු දැන් ජීවත් වෙන්නේ නම් ඉන්දියාවේ චෙන්නයිවල. ඒ වගේම ඔහුට සහෝදරියක් ඉඳලා තියෙනවා. ඇගේ නම විද්‍යා චන්ද්‍රසේකර්. අංක 2 විජේගේ අධ්‍යාපනික පසුබිම. විජේ ද්විතීක අධ්‍යාපනය ලබන නළුවා විරුබක්කම්හි බාලලොක් මැට්‍රික් උසස් පාසලේ. පසුව චෙන්නාහි ලොයලා විද්‍යාලයෙන් දෘශ්‍ය සංවේදී පිළිබඳව උපාධිය සම්පූර්ණ කළා තියෙනවා. මොහුගේ පියා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වීමත් සමග කලා පසුබිමට සම්බන්ධ පුංචි කාලේ ඉඳලම විජේට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අංක 3 විජේගේ සිනමාවට පිවිසීමේ සිට සිනමාවේ අවසානයේ දක්වා විකාශය. 1984 වර්ෂයේදී වෙට්‍රි දමිල චිත්‍රපටයේ ළමා නළුවෙකු ලෙස සිය මංගල ප්‍රදර්ශනය ආරම්භ කළා. ඒ වගේම දශක 3කට එහාගේ චිත්‍රපට ඉතිහාසයක් ඇති ඔහු පුංචි කාලයේ වෙළඳ දැන්වීම් වලටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මංගල දර්ශනෙන් අනතුරුව ඔහුගේ පියාගේ චිත්‍රපට කිහිපයකටම ළමා චරිතවලට රඟපාලා තියෙන විජේ. ඒ වගේම ඔහුගේ මවගෙන් ඔහුට ලැබුණු දායාදයක් විදිහට චිත්‍රපටවල පසුබිම් ගායනයටත් ඔහු දක්ෂයික්. වයස අවුරුදු 18 වන විට ඔහු මේ ශාස්ත්‍රයට සම්පූර්ණයෙන්ම පිවිසෙනවා. ඒ කියන්නේ ඔහු වයස අවුරුදු 18 දී තම ප්‍රථම ප්‍රධාන චරිතය නාලයා තීර්පු චිත්‍රපටයේ රඟ දක්වනවා. ඒ 1992 වර්ෂයේදී. ඔහුගේ මේ ප්‍රථම චිත්‍රපටයේ සාර්ථකත්වයේ දුටු බොහෝ අධ්‍යක්ෂකවරුන් ප්‍රධාන චරිත සඳහා ඇරයුම් ලබා දීලා තියෙනවා. ඒ අතර කුෂි, ඔනක්කගේ ලව් ටුඩේ, කදලොක්ක මාරියාදායි චිත්‍රපට බොහොම ප්‍රසිද්ධියක් ගන්න. අංක 4 චිත්‍රපටවල අති විශිෂ්ට රංගනය නිසා ඔහුට රංගන ජීවිතයේ වෙනුවෙන් ලැබී ඇති ඇගයීම්. මේ වන විට ඔහු ජාත්‍යන්තර වශයෙන් සම්මාන 50කට ආසන්න ප්‍රමාණයක් සහ දේශීයව සම්මාන රැසකින් පිදුම්ලත් අයෙකු වීම ඉන්දීය සිනමාවේ ඔහුට ඇති සුවිශේෂී බව අපිට වැටහෙනවා. මේ චිත්‍රපටවල ඔහුගේ රංගනයේ සාර්ථකත්වයේ නිසා 1998 වර්ෂයේදී තමිල්නාඩු රජය විසින් කලෛමාමණී සම්මානයෙන් ප්‍රථම ඔහු පිදුම ලබනවා. 2000 වර්ෂයෙන් පසුව තමා මොහුගේ දමිල සිනමාවේ ප්‍රමුඛ වාණිජ්‍යමය අතිසාර්ථක නළුවෙකු බවට තමාව තහවුරු කරගන්නේ. ඒ 2004 වර්ෂයේදී ඔහු රඟපෑ චිල්ලි චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 50ක ඉක්ම වූ පළමු දෙමළ චිත්‍රපටය බවට පත්වීමත් සමග අනතුරුව තිරුපාවි සහ පොක්කිරි චිත්‍රපටවලත් තම රංගන කුසලතා මැනවින් විදහා දක්වනවා. මධ්‍යස්ථ සාර්ථක කාල පරිච්ඡේදයකින් පස්සේ 2010 වර්ෂයෙන් පසුව බොහෝ කතාබහට ලක් වූ විවේචනාත්මක සහ වාණිජ්‍යමය වශයෙන් අතිසාර්ථක චිත්‍රපට කිහිපයක් වන තුප්පකේ, කත්තේ, මර්සල්, සර්කාර්, මාස්ටර්, ග්‍රේටස් ඔෆ් ඕල් ටයිම් වගේ චිත්‍රපට ගණනාවකට තම දායකත්වය දීලා තියෙනවා. මේ වන විට ඔහු චිත්‍රපට 68කට පමණ තම චරිතයෙන් පනපවා තියෙනවා. සෑම කාලයකම වැඩිම ආදායමක් උපයාගත් දමිල චිත්‍රපටය අතරට බහු චිත්‍රපට ඇතුළත් වන අතර ඉන්දියාවේ ඉහළම වැටුපක් ලබන නළුවන් අතර ඔහු සිටිනවා. ඒ වගේම මොහු වර්ෂ ගණනකට ඉහතදී රඟපෑ ඇති චිත්රපටවල චරිතවලට අදටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොවටුව ලැබමින් පවතිනවා. ඉන්දියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් මොහුට සිටිනවා. ඒ වගේම ජපන් ඔස්කා සම්මාන, බ්‍රිතාන්‍ය ජාතික සම්මාන, එඩ්සන් සම්මාන වගේ ජාත්‍යන්තර සම්මාන රැසකින් පවා පිදුම් ලබලා තියෙනවා. අංක 5 තලපති විජේ තම සිනමා දිවියට සමුදීම ප්‍රකාශ කිරීම.
දශක 3ක් පමණ වන තම රංගන ජීවිතයේ සමුදීම ඔහු 2023 වර්ෂයේදී නිවේදනයට පත් කරන අතරවාරයේදීම 2024 තමන් දේශපාලනයට පිවිසෙන බවත් නිවේදනය කරනවා. ඒ තම අවසන් චිත්‍රපටයේ ලෙස ගෝඩ් චිත්‍රපටයේ රංගනයෙන් අනතුරුව. මේ චිත්‍රපටයේ ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේද රූගත කිරීම කරලා තියෙනවා. මොහුගේ සිනමාවට ඇති දායකත්වයේ නිසාම ඉන්දියාව වගේම ලෝකේ පුරා මෙහි තලපති විජේ යන අනවර්ත නාමයෙන් ප්‍රසිද්ධත්වයක් ලබනවා. අංක 6 විජේගේ දේශපාලනයට පිවිසීම සහ දේශපාලන කතිකාවත 50 වන වියපසවන විජේ 2024 වර්ෂයේ සිනමාවට සමුදීමත් සමග තමා ඔහු 2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වෙමින් ඉන්නේ. ඉතින් ඉන්දියාවේ මේ ආකාරයටම සිනමාවෙන් පසුව දේශපාලනයට පිවිසුණු බොහෝ ජනප්‍රිය නළු නිළියන් ඉන්නවා. ඒ වගේම ඔහු දේශපාලන පසුබිමෙන්ද ඉන්දියාවට මහත් සේවයක් කළ කෙනෙක්. එතර සිව්වරක් තමිල්නාඩු මහමැති වූ එම් කරුණානිධි දකුණු ඉන්දියා සිනමාවේ තිර පිටපත් රචකයෙකු වන අතර පස්වතාවක් මහා ඇමති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම්ද දකුණු ඉන්දියා සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක්. විජේ දේශපාලනයට පිවිසීමෙන් පසුව තම මංගල රැලිය පසුගියදා තමිල්නාඩුවේ විකාවන්ඩීහි පැවැත්වුණා. ඒ සඳහා ඉන්දියාවේ නන්දසෙන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් රැස් වෙලා තිරියා. මොහුගේ දේශපාලන පක්ෂය තමිලාහ වේට්‍රි කලහම් ලෙස පෙබරවාරි මාසයේ තමා ආරම්භ කළා තියෙන්නේ. මොහු තම මංගල රැලිය අමතමින් ප්‍රකාශ කළා තියෙන්නේ තම පක්ෂයේ ප්‍රධාන අරමුණ දූෂිත දේශපාලන සංස්කෘතියට සහ බෙදුම්වාදී දේශපාලනයට තම නායකත්වයෙන් පසුව තිත දපන බව. ඒ වගේම 2026 වර්ෂයේ පැවැත්වීමට පැමිණීමට ප්‍රාන්ත මැතිවරණින් තමා බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය තහවුරු කරගන්නවා කියලා තමා ප්‍රකාශ කළා තියෙන්නේ. ඒ වගේම මංගල රැලිය සඳහා 6000කට අධික පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ගිලන් රථ 22ක් සහ වෛද්‍ය කණ්ඩායම් 18ක් යොදවලා තියෙනවා. 2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිවරණයට සමගාමීව ඉන්දියාව පුරා මේ ආකාරයට දේශපාලන රැස්වීම පැවැත්වීමට ඉදිරියේදී සූදානම් කළා තියෙනවා කියලත් ප්‍රකාශ කරනවා. ඒවගේම පහුගිය කාලේ වලට මතක ඇති ලංකාවේ ඊලාම් වලට පක්ෂවත් විජේ කතා කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ විජේට කැමති පිරිසක් හිටියත් ඒවගේම විජේට අකමැති පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට තමා විජේගේ දේශපාලනයේ වත්මන් කතිකාවත. ඉතින් ඔහු සිනමාවේ නම් ගොඩක් රසික ආදරයක් හිමිවන ප්‍රවීණ නළුවෙක්. ඒ වගේම සිනමාවට ආව කාලේ ඉඳලම අවසානයේ දක්වා ඔහුට එකලසින් ආදරය කරන ජනතාවක් සිටිනවා. ඉතින් මුල අමතක නොකර සිනමාවට කළා වගේම දේශපාලනයටත් ඔහුගේ රටටත් හොඳ දෙයක් වේවි කියලා ඉන්දියා ජනතාව බලාපොරොත්තු වෙනවා ඇති. ඉතින් ඔබ මේ වීඩියෝව ගැන මොකද හිතන්නේ? විජය ගැන මොකද හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කලත් නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.